සම්දුසරණයි සැදහැත සුපින්ටවත් ඔබ හැම දෙනාට. සදා මසනු කැමැත්තිෙන් අදත් බෞද්්‍යයාරු පවාහිනය සමගෙන් එක වන සැදැහැති ඔබේ හිතසුව පිණිස බෞද්ධයාරූපපුවාහිනිය බේපයහිතිී සදහඇති ඔබ තකිනේ එන දායකත්ව සතර්මාන ශාස්සනාව පෝජනීය දරනාකම කුසල දම්මන් නාආහිෙමේ අනුස්මැරට මැතිරි පරිශරයේ සිට මෙලෙසින් සැදැහැති ඔබ ඇතගෙන ඉන්නටයි මේ සූතානම දේශනාවෙනුවෙන් වැඩමා වැඩහතින පින්වත් දේශකයනන් වහන්සේ නොගේකොඩගංගොඩවිල ප්ඥෝධයාරාමය ගාල්ල උනවටුන පිල්ලකොඩ පුරාණ චෛත්‍ය ලංකාර විහාරයේ යන ඔබේ මහාවිහාරාතයේ පති කොල්ම විශ්වවිද්‍යාලයේ කතිකාචාරය පෝජනීය මඩිහහි සුකතසිර පින්වත්ස්ුවමින් භාන්සේ අපි හැම දෙයාම දොහොත් මුදුනත්නැද සාතුනතිින් දම්ස භාමන්්‍ය පේවත පිළිගනිමු. අවසරැයි අපේ හාමුතරෝණේ සාතුසාාතුසාාතු සනෑවත්නේ අදමවුතුම් මෝදේශනා පිෙනුවෙන් උනිිකාමී දායකත්වවෙල බාතිනවා වෛත්‍ය හෙමලතා සේනාසේකර මහත්මය ප්‍රධාන පවුඩේ සැදැහැතේ පින්වත් පිරිසවිසින්. සමන්තා චක්වාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග මොख දං धම්මස්ස වෙන කාලු අය भදංता धම්্මස්ස වෙන කාලු අය බදංता धම්্මස්ස වෙනකාලු අය भදంත නමු තස්्य වගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස नमो तस्य भगवतो अरहतो सम्मा मुन्दस् नमो तस्य भगवतो अर्हतु सम्मासं मुन्दस् त्रीणि मानि बिखे पुण्यकिर्यवत्तूनि दानमयं पुण्यकिर्यवत्तु शीलमयां पुण्यकिर्यवत्तु භාවනාමයන් පුං්ඥකිරිය වත්තුති සැදහබර වාසනාවන්ත පෙන්වත්නේ. අදත් බෞද්ධයා රූපවාහිනේ මාධ්‍යජාලය වෙත අපේ පින්නතුන් පැමුණුනේ ලූතුරා බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ දරුමෙන් කොට සක්ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශමෝහ මද මාන මක්ක පලාස ඉස්සා මච්චරය කුක්කුච්ච තීනමිද්ධ විචිකිච්චාදී, ක්ලේෂ ධර්මයන් යටපත් කරගෙන ශ්‍රද්ධහා සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන මිලෝවස්සයෙන් සැනසීමටත් පාරලෞකික වශයනොත් සාංසාරක වශයනොත් තමන්ට සැනසීම ඇතිකර ගැනීමේ පවිත්‍ර චේතනාාවෙනුයි අද මේ මැදිරි පරිශ්‍රේට පැමුණුණේ. තර බනාහන මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මදේශනාකදී කරන ධර්මාවවාදයක් දියුතුයි කියලා මම හිතන්නේ. මේ ඇත්තුූ මම හිතන බොහෝ මෝනකමින් බුද්ධ ගෞරවයෙන්, ධර්මගෞරවෙන්, සංගගෞරවෙන්, යෝනිසෝ මනසිකාරෙන් යුක්තව මේ ධර්මදේශනාාවශ්‍රවණය කරයි කියලා. අදමං කියල දෙන්න මේ ඇත්තු ඉතාම හොඳට දන්න කාරණා තුනක් පිළිබාදවයි. හැබැයිඒ කාරණා තුනේ මේ පින්නතුන්ට හිතන්න යමක් මම කියල දෙන්න මේ ධර්මදේශනාවිදී උත්සා කරනෝ. දැන් මේ ඇත්ත අද මේ ධර්මදේශනාමය පින්කමක් වශයෙන් තමයි කරන්නේ. පින කියන වචනය පින්න තුනි පොතේ උගන්නන්නේ පූ පවනේධාතුවයෙන් ඇති වෙනවායි කියරෝ. හුග දෙනා කියන්නේ ඇහුවම කියන්නේ මකක්ද පිනක් කියන්නේ කියලා. හග දෙනා කියන්නේ අද සමාජය පින්නතුනි සතුට තමයි පින කියලා. පොතේ තියෙන හැටියට පින කියන්නේ සතුට නෙමේ. මොකද පීනේ දැඟ චිත්තං පුනාතීති පුං්ඥන් කියන තියන්නේ. දැංග දෙනා හිතන්නේ හිතේ ඇතිවෙන සතුට තමයි පින කියන්න කියලා. මෙතැන පුනාති කියන්නේ පින්නතුනි සතුටුවේ කියන එක නෙමේ. පුනාති කියන එක තේරුම පපු පවනේදාාතුවෙන් ඇතියනොවයි කියම මතක්කරේ. පවනේ ධාතුව තේරුම තමයි පිරිසුදු කිරීම කියන එක තැරන. එදෝට හිත පිරිසුදු කරන හින්දයි පිං කියයාන්නේ. හිත සතුටු කරන හින්දයි පින් කිව්වොත් ගැටලුවක් ඇතිවෙනවා. මොකදෙහින් මිනිස්සුන්ගේ හිත සතුටුුවෙන ක්‍රම වාක් තියනවා දැ මේ ඇත්තෝ අද බණ ඇහුවොම හිත සතුටුවේරු. දානේ දුන්නම සතුටුවෙනු. එවගේම පින්වතනි පන්සල අතුපතු ගෑම සතුටුවයෙන. ඒවගේම භාවනා කරාම සතුටේෙන නේද. අපිතුම් බඩගින්න කෙනෙකුට කෑම ටිකක් ලබුණව සතුටුවෙන. නැය වෙච්චක් කන නයගෙවා ගත්තම සතුතුරුවෙනවා ලෙඩ වෙච්චෙකෙන ලොඩ හොඳවනාම සතුටුවේරු. හැබැයි ම මෙහම කිවොත් මත් පැම් බොන්න ගැමති කෙනෙකු මත් පැන් ටික් ලබනවා සතුටේරු එමනම් ඒකත් පිනක් වෙන්නඕනු පැදිරිද ඒ නිසා සතුට පින කියන්න බැහැ. ැම් තුගත් දැම් ැනඉන්න පින්නවතුගේ ම එකක් නනාගේ ඇහෝ තාාවුන්දයි ඔබතු මේ ගැන්න ඔබතුමගේ සතුටුම ගත්ද ඔබතුමා ගයන් ඔබතුමාගේ සතුරම ගදද ඔක් කෝඩම දය එකම සතුටද. පැදිලිද තේ නිසා සතුට පින්න තුන එක එක්කෙන අට වෙනස්. මෙතැන පින කියන වච්චන තේරු බේතකොටම ගත්ද පිරිස්සුදු කිරීමයි. දැන් බලන්න පින් කිරියවත් දහයක්වේරට. දාන සීලය භාවනාව පින්දීම පින් අනුමෝදන්වී වතවත්කිරීම එවගේම පන්නතුනි ධර්මදේශනාකිරීම ධර්මශ්‍රණනයකිීම දිිටජුකරමොහම කියෙල්තින දානක් සී ංච බාවනා පත්ති පත්තාානු ෝදන වෙයියාාවච්චා පචායංච දේශනා සති දිට්ට ජූ කියන. ඔයොක්කෝගෙන් බලන් දන් දන්දයකොට හිත පිරිසුද. සිල්රකොට හිත පරිසුදුවන. භාවනාගනට හිත පිරිසුදනවා තවත් කරල ිපුරුණා ගම අත හොඳට විදුලඇතු ගෑාවන් පන්සේ. දැක්කම හරයට හිත සතුට වෙනෝ නේද සකචිත්තම් පසාදේ ති පරචිත්තම් පසාදේති වබනිසින පොති. දොට ඒ විදියට හැම දෙයක්වඒ කියන ඔයි කියපු දහයප කරනකොට හිතේ පිරිසුදුකමයි ඇතිවේ ඇත මේ ඇත්තට පැහැදිී. දැන් ධර්මය උගන්න නො ප්‍රධාන පුුණ්්‍ය කර්මතුනක් මොනදේ දානමය පුුණ්‍ය කර්මය සීලවය පුුණ්්‍ය කර්මය භාවනාමය පුුණ්්‍ය කරම. දැ දානය කිව ගමක් මෙ ඇත්තු දන්නවදීම දී මමි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙේකට කරනවා එකක් තම අනුකම්පාබුද්ධියෙන් දෙනවා පූජා බුද්ධියෙන් දෙනවා. දැයිගන්නන්ට පුලන්නන්ට දිගුියන්න්න මගියන්ට යාචකින්න්ට අපි ආහාරපානාදී දේවල් දෙන්නේ අනුකම්පාබුද්ධිය. දැම් භික්‍ෂූන් වන්සෙලාට බුදුහාන්දුරන්ට වවිදියට අපි යමක් දෙන්නේ පූජා බුද්ධිය. ද මේ දෙන්න පුළුවන් දේවල් අපි දන්න ආමිසදාන ේධාන ධර්මදාන කියල ප්‍රධන කරුණු තුනකවුම් ගන්න. ආමිෂේ වස්සෙන් මේ ඇත්තන්ට ආහාරපානෝල ඉදලා වීධ ජාති දෙන්න පුළුවන්. එහෙම දෙ දානවස්තු වශයනු දායත්තියන අනම්පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සයාාවසත පදීපේයන් දානවත්තු මේ දස්ස කියල ගන්ලතියෙන. දෙ ඒ වගේම ආහාරපාන වස්ත්‍රාභරණ වගේ සුවන්ද විලවුන් ඒ වගේම පින්නතු මන්නම් පානං වත්ත යානං යානවාහන මල් ඒ වගේම සුවந்த විලවුන් මල් මාලාගන්ද විලේපනං සුවද වගේ නිදාගන්න ආසන පය වගේම පන්සල් පහං ඕ වගේ දේවල් දසදානවස්තු කියල පින් ලෝදති පෙන්නද තුති ඒෝම මෙ අත්තන්න්න ආමිෂේ වශයෙන් දෙන්න පුළලා යක්ෂන් වහන්සලාට දුග ීමමගේ යාචිකයන ඕනක හුට ඒව දෙෙනවාවනේ එතර ඒ තම ආමිෂදාන එවගේම අභේධානය ැන බයවෙච්ච ඇත්තන්ට අබේදනවා දැන් අභිමරණයට කැපූ ගවී නිදහස් කරනවා නේද ඒවගේ හිර කරලා තියෙන සතුන් නිදහස් කරනව මෙ ඔක්කෝම් පින්නතු අබේධන ඒවාගේම දැන් අද මේ ඇත්තු කරන්නේ ධර්මදානේ මේ ඇත්තන්ඩු විතරන්නේ මුල් ලෝකවාසී ජනතාවට බනාහන් අවස්ථාවත් දෙනවා එක ධර්ම ය යයිදයට පින්නතුනි මේ ධානයකි වවිතා ප්‍රපයේජ්ජනක එකක්න නත ධානේති බුදුහාන්දරු ල්ලහරියම ද පාරවිතාවක් වශයෙන් පෙන්වුවනේ ධානපාරවිතාවේ ධාන පාරවිතාව උන්වහන්සේ ධාන පාරමී ධාන උපපාරමී ධාන පරමත්ත පාරමී වසයෙන් බාහිරවස්තුූ දන්දදිී මැස්සිස් මස්ලේ අඹුදරුවන් දන්දීම මුළු සරීරේම දන්දීම් වශයෙන් පෙන්වෙන මෙ ඇත්තන් දන්න වෙෙස්තන්තර ජාසකයේදී. උන්වහන්සේ සියලුම දේවල් දීලා තමන්ගේ බිරිඳ පවා දන්දීල විදයට කරපු ආකාරය අපි කියවල තියෙනසිවි ජාතකයේද උන්නහන්සේ දුන්න ඇස් දෙක ඒවගේ පින්න තුනි අනිකොත් දේවලුත් උන්නහන්සේ දැ ව්‍යාග්‍රී ජාතකයේවි්‍යාග්‍ර දේනවට මුුණු සරීරේම දන් දුන්න ඉතින් ඔයු වගේ වීධ දේවල් දුන්නු අවස්ථා අපි දැකළ තියනු ආල තියෙනවා කියවල තියෙන ඒගේ පින්නතුනිි පර්මත්ත පාර්භ කියන්න ව සම්පර්ම මුළු සරියද ව්‍යාග්‍රී ජාතක බඩගින්නෙන් කෑගාන ව්‍යාග්‍ර දේනුවගේ ආහාරය වෙනුවෙන් කන්ද මුද්දේ දල පයි නොමේ ඇතතු කතාව හල තියෙනනේ. ඉතින් ඒවාගේ ඒ ඒ නිසා උන්වහන්සේ දන්දීපු හැටි කෝමද පොතේය ගන්නන්නේ පොතේඋගන්නන්න පින්නතුනිි සෝසාගරයේ ජලදිකං ෘුදිරං අදාසි භූමිින්ං පරාජිය සමං සමදාසි දානං ේරුප්ප මාන මධිකං්ච සමෝලි සී සංකේ තාරකාදි කතරං අයනං අදසී. ඒ මහා සයුරේ වතුරවලට වැඩිය පින්නතුනින් ලේ දන්දුන්නලු. සෝසාගරයේ ජලතිකං ගෘදුරං අදහසි. මහා පොළොවේ පස්සොලට වැඩිය මස්දන්දුන්නලු. මහාමේරු පරුවතයට වැඩිය උසට ඔටුනු සයිද හිස්දන්දුන්නනු. ඒවගේම රාත්‍රී ආකාසේපීන තරුවලට වැඩිය ඇස්දන්ු. හන්සේ හෙමයි පින්නැ මේ නොමිණිය හැකි නොගිනිය හැකි ක්‍රමේයට තමයි උවහන්සේගේ දාන පාරමිතාව කළේ. එකරලා උන්වහන්සේ අපිට දේශනා කලා දාන පාරමිතින් ගච්ච යදිබෝධීන් පත්තු මිච්චසි. ඔබලා බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියයෙන් එක්තරා බෝධියකින් නිවන්දකින්න කැමතිනං. දාන පාරමිතාව නො දමන් කරන්න කිවා. පැහල. එති ඒ තරමට උන්වහන්සේ දාන පාරමිතාව වගේ කරා උන්වහන්සේ එහි යෙදනා මේ යදිච්ච බවට අපිට දැනට වර්තමානය තියෙන ලොකූම සාධකයමකක්ද බුද්ධ පූජාව මේ අත්තු හිතන්න ලංකා විතරන්නේ ලෝකෙම බෞද්ධෝ සියලුම දෙනාවගේ උදේට දහවල්ට බුදුහාන්දුරන්ට දානය වර්ශයෙන් තියෙන බුද්ධ පූජාව එකතු කරොත් මොන්නත් තරං සහල් ප්‍රමමාණයක බද්ධ ගිලම් පස වර්ග ඒනිසා උහන්සේැ කොච්චර කාලයයක්ද මේ බුදුන් වහන්සේගේ පරණිර්වාණයෙන් පස්සේ මේ තරම් රටවල්ල කොච්චර දානය දෙෙනන බුද්ධ පූජාවසය ඒනිසා පින්නතුනි උන්වහන්සේ දාන පාරමිතාාව ඉතාම හොඳට සම්පූර්ණ කළා. ඒළඟට බලන්න සීලේ දැන් සීලමයන් පුුණණ්‍ය කිරිය වස්තු. මොකක්ද සීලය කියල කියන් දැ කෙටියම්ම කියනෝ නම් කායවාචාණන් සමෝදානං සීලා සීලය කියන්නේ කයවචන දෙකේ හික්මීමයි එතකොටඒ සීලයෝ උගන්නන්න පින්නතුනේ සීලය උගන්නන්නේ දැන් අපි කය වචනකොම ඇම අපප්‍රධාන වසයෙන් පිනොතු ප්‍රාණගාත අදත්තාදාන කාම් විච්චාචාර මුසාවාද පරුසාවාච සම්පපලාබ පිසුනාවාජගෙන මේ සප්ත විද දුෂ්චරතයන්ගේ අයි කරන වැරත්තුනයි පචනය කරන වැරදි හතරයි මේ වයින් අහිංවීම තුළයි පෙන්නු. ඇති මේ සීලය පිළිබඳ විශාල විෝරණය අපි දකින්නේ විශුද්ධිමගේ කිෙන පොතේ එහි පෙන්වා දීතින ින්ං සීලං කේ නට්ටේට සීලන් කතිවිදං සීලං කාලක් කර පච්චු පට්ටාන පදට්ටාන කිමානිසන් සත් සීලං කිින්වෝදානං කාතත්ව සංකිලේශ ොහොම කියල දුම විස්තරයක් දැම්පින්නතුනි ී මොකද සීලය කියල කියන්න සීලය කියැන මොකද අපි දුෂමය පින් නතුනි කායවාචයන දෙකෙහි සංවර කර ගැනීම වත් පිළිවෙත්තිය යදීම වත්ත පටිවත්තංවා පූරෙන්තස්ස පානාාතිපාදාදීහිවා විරමන්තස්ස චේතනා දෙව දම්වා සීලං. එකඇන්නේ ප්‍රාණගාතාදයෙන් වෙන්වීමත් වත් පිළිවෙත්තිී යෙදීමත් දෙකම සීලයයි පැදල. යක් නොතන අර්ථය කින් සීලාං කේ නට්ටේන සීල සීලේ අර්ථයම ගත්ද සීල නට්ටේන සීලා සීල නට්ටේ ගැනම ගත්ද කීකරු කර ගැනී ොද අපි කීකරු කර ගන්න ඉන්ද්‍රිය නෑ අපිට තින්නේ ඉද්‍රිය කාම ඇස කර නාසේ දිව සරීරයේ මේ ක්කෝම ඉද්‍රිය නිතරම කියනම ගක් කියලද පිනවන්න කියලා ඇහැ නිතරම කැමති ලස්සන රූප බලන්න කල නිතරම කැමති මීහි ශබ්දදාන්න නාසේ නිතරම කැමති සුවඳ වදදේ ආග්‍රහණය කරන්න. දිව නිතරම කැමති රස වද්දේ ගන්න. ශරීරයේ නිතරම කැමති සුවපහසු ආසනවලින්න ඒ නිසාපින්තුනි මේවා හැමේක්ම බුදුහාරු අපිට ගන්නන්නන්නේ කෝමද චක්කුණනා රූපන් දිස්ව වන්න නිමිත්තක් ගා හෝ ති නානු බැජනක් ගා හෝ තියත්වාදි කරන ේත චක්ක ඉන්ද්‍රියන්ංවරන්ගිය රන්තක් ඇහි රූප දකල නිමිතිගන්නප හොඳයි කියෙහි තන්න්න පල්ලන්නේ ඇලප තමාසතු කරගන්නප. ශබ්දහල නාසයෙන් ගසුව ැරගෙන මේ හම දෙයක් හෙම දිත්තේ දිට මත්තං සුතේ සුතමත්තං උතේ මතමත්තං විඤ්ඥාතේ විඤ්‍යාතමත්තං දක්කනම් දැක්ක විතරයි ඇහුවනං ඇහෝ තරයි පර්ෂ කලාරං ෂ්පර්ස කළලා විතරයි ගණසුවන් දැවුණනං ගන්සුවන් දවුණන විතරයි මේ විදිහට පින්නතුන අපි අපේ ඉන්ද්‍රිය ටික සංගර කරගන්නවා ඒ සංවරය තමයි සීලය කල කියන් ැ ඉන්ද්‍රිය භාවනා කියෙන සූත්‍රයක් ති නෝ ැදුල්සගේ ූ ත්‍රේදී පාරා සරික කියන බර ප්‍රාක්්මණයා යායාගේ ගෝලයන්ට උගන්නන්න කොමද ඇහින් රූප බලන්න එපා කනින් ශබ්දහ එපා නාසයෙන් ගන්සුව දැන ගන්නපා බුදුහරු දේශනා කලේනය එහම බුදුහදුරු දේශනා කරන ඇහින් රූප බලන්න හැබැයි එක ඇලින්න්නපා කනින් ශබ්දහන්න නොුත් ඒ ඇලින්න්නපා පැදිලි ඒත් ඉදිට මත්තක වේකයි. ඒ එතකොට තමයි අප සී හිත පින්නවතුනිි දූෂිත වෙන්නේවා ගැන හිතන කොටයි දැකපු දේ ගැන හපුදේ ගැන ආහාරයට ගත්ත දේ ගැන හිතන කොට ගන්නෙම නෑ හිත දූෂිත වෙලි රයි. කතිවිදං සීලං සීලය කොයි ආකාරයද නේද පංච සීලවස්සයෙන් ආජී වස්්ටමක සීලවස්සයෙන් උපෝ නවාංග උපෝසත් සීල වශයෙන් එමගේ දස සීලවස්යෙන් සාමනේර සීල වශයෙන් උප සම්පදහස් මේ වගේ වීත ප්‍රබේ දයි. හීන මජ්්‍යම උත්තර වශයෙන් බෙදන ඔ වගේ විධ ගත්තව සීලයේ ප්‍රවේද මහ රාසියක්තිෙන්. එදකට ඒ විදියට පෙන්ලා කිය සීලේ පින්නතුනී දුසිල්වත්ී වෙන්න වීම සිදුවෙන්න මකක්කින්නද. ලැජ්ජබය නති කමහින්ද ලැජ්ජබය තියන කවදාවත් පින්නොතුනි නරක වැඩ කරන්නේ ලජබාය නැතිත මයි පිතු. ඉතා ඉක්මනින් නරක වැඩ කරනවා කරාම තමන්ගේ සීලේබි දෙෙනවා තේ නිසා හිරිී ඔත් අප්ප දෙකපි ආරක්ෂා කරගන්නවා තේ ඔොන්ගේා කවිස්තර තියෙනවා එහි දැම්මං ඒ ඔක්කෝ විස්තර මේ ඇත්තට මූලික වර්ශයෙන් කියන්න හිතන්න මේද සීලයානි සංසමහත් වූ බෝගස් කන්දයක් ලබනෝ තමන්ට කායි මාන්සික සුවේ ලැබෙන ොම කියල විස්තර මහල් ක්‍රශසියක් තියෙන දම් මේ ඇත්තන්ට යමක් හිතන්නත් මං කියලදෙන එකකුණ මේ ඇත්තු කාගෙන් හරි වගේ හැවුවොත් මෙතන දානයක් නොදීපපු කෙනෙ කත වඋස්සන්නේ කොත් මේ කිසිම කෙනෙ කත උස්සන්න මෙත නින්න සියලුම දෙනා දන්දීප අය භාාවනා නොකරපු කෙනෙක් කත උස්සන්නේකොත් කිසිම කෙනෙ කතුවඋස්සන්නේ මොකද අපි ලදුරු පාසලේ ලදරු පාසලට යනකොට අපේ ගුරු මහත්මිය කියනු නේද පුත්තේ අපි මෛත්‍රී භාවනා කරමු කලදේන දහම් පාසලේදි කරනු පාසලේදි කරනු ංසලේදි කරන භාාවනා මධ්‍යස්ථානද භාවනා කරල තිරනන මෙතන කෞුරත්ති නොද භාවනානකරපු කෙනෙ. හොඳයි මං අහුවොත් මේ අත් අන්ගෙන් තමන්ට තේරුණු දවසින්දල අද වෙනතෙක් බුද්ධාගමේ උගන්නන අඩුම සීලයේ පන්සිල්න්නේ තමන්ට තේරුණු දවසින්දල අද වෙන තෙක් අකන්්ඩ අචිද්ද අසබල අකම් මාස වසයෙන් ආකං කියීය කිය නොමජි නිකය සූත්‍රෙකියත් අකණ්ඩ එකන කැඩෙන් නැතුව සිදුරුවෙන් නැතුව ලප කැලල් නැතුව හදවතට එකඟව පන්සිිල් රැකපුගෙනෙක් අත උත්සන්න කිවොත් කාඩාර පුලන්ද තුස්සන්න. හේතුවයි හේතුව ඇයි කිය හිතන තමයි ප නවති ප්‍රඥ විස ව ැන. ිද ංගව දෙනා හිතරන්න වේ හේතුව ඇයි කියලා හිතපු උන්ග දෙන කියන්නේ කවුරු කරයි කියලා ගුරුත්තාකර්ශණය ඔයා ගත්ත විද්‍යාඥය කිවයි කියලා ගුරෘත්තා කර්ෂන වයාගත්තක් නහුවන පොල්ගේදිය බිමට වැත්න්නේ අයි උුට න්නදතු කියලා එකනේ ගුරෘත්තාාකර්ශණන ොයාගත් හැබැයි ඕක අපේ පින්නතුනි කවද ඉස්සෙල්ලම හොයා ගත්තේ බුදු සමී පුළන්ද කියන්න කාටාරි මෙත්තු හිතල් තියන කව්ද මේය ස්සල්ලම කියන්න සිද්ධාර්ථ බෝ සත්‍යයෝ කොයිපත් තැන සතර පරණු විද දැකපු තැන ඇයි බෝ සත්්‍යය වන්න ඇයි වාහලු නැයි ලෙටවුණු ඇයි වැරුණේ ඇයි මාන වනේ අනනේ එවානනේද මොද බුදු සිරුත පින්වොතන අපිට තියන පරවා දර්ශිනිි අපි බුදු සිරිද අනිවාරයම කියවන්නවා ුදුසිරිට කියවන්න ම් බෞ්යකේ බෞ්කම ඇති වැඩක්නැක මන තන්න ැම් බලන් බලංගොට මහනා එකක හාන්දරුවෝ බුද්ධ චරිතය පුද්දම විස්තර කරල ලිවනේ අඩු තරම මේ සිංහලින් කියවන ෙරගුණට මේ පොතවත් කියවන්නඕො කියවුවන් පිින්තින අපිට පේනෝ බුදුහාර කොච්චර මනුස්සේද කියලා මේ ධැන ගමහන්දර ලිය බදුරජාරණන් වහන්සේ කොච්චට ලස්සනයි අපි ඒසාර ඒකාල එක්ක සරට කියවන් හරිඇමති එඒද ්‍රත්්දහා උපතිදිනෝ බපුදුහාදුර ගන හැකීමක් ඇතියෙනවා පරැදලිනේ එතකොට මේ බුදු සිරිතේ තමයි ඔයක කතාවතින් එතට දම්බන් මේ අත්ත අහන්නේ ඇයි අපිට සිල් රකින්න බැරි හේතුෝ කියන්න පුළඳ කාටාරි ඇයි මේ අත්තන්න සිල් රකින්න බැරි හිතල නොව කවද ඇයි අපිට පන්සිල් රකින්න බැරි වුණේ එක හිතුවද නෑන අද හිතා අපිට සිල්රකින්න බැරි ආත්මීය ලක්ෂණය හින්ද ම ධාත්මී ලක්ෂණයකයන් මම සහ මගේ කල් හිතන හිද තමේ ඇතු සමාරලාට මාතයක එක වෙන කගන්න මම සහ මගේ ක කියන්න ආත්මිය ලක්ෂණනය විතර කරන්න ගයොත් අපිට වෙන සෑහන කාලයක් යනෝ නිකමට සරලෝ වතකතියන අත්ත කියන වචනේ බුද්ධාගමේ ප්‍රධානර්ථ හතර කේදිලදී නිත්්‍යයි දයි අවිපරිනාමී සස්සතයි නිත කිය මේ අතන තේරනඕන දුව කියන ස්තිරයි කියනෙක අවිි පරිනාමී වෙනස් වෙන්න සස්සතායි සදා කාලිකයි මේ අර්ථ හතරෙන් යුක්තව යමක් යුක්තද එකට අප කියන අත්ත කියලා දැන් අපි අපේ ජීවිතය ගන්න මේ අර්ථ හතර ගත්තබඳම ආත්මීය ලක්ෂණෙන් ගත්ත කියන අපි හින්න මම කියනෙක් කෙන ස්තිරයි නිත්‍යයි වෙනස්වෙන මම මගේ කියලා යනකයි දැන් ඔන්න ම මේ කාරණාව පංච සීලයෙන් පැහැදිලි කරක් මේ ඇත්තෝ එක නැත්තම් කියන්න පුළා හාදුරු එහෙමවෙන්න බැරි කියලා දැන් බලන්න දැන් ප්‍රාණ ගාතය කියනෙ අපි ගම් දැන් ඉතා සරල උදාහරණයක් ගත්තොත් මීයාසාහ ලේනා කියන සතුන් දෙන්න ගත්තම අපි මරන්නේ මීයද ලේනද ඇයි අපි ලේන මරන්න නැත්ති රන්න නැතියි මටසා මගේදේයට කරදරයක් නෑ නැද දැම් මේ ඇත්තු හිතන්න බොහෝ රටවල මිනිස්සු මෙච්චර සොරකම් කරන්නේ යයි බෞද්ධව බොහෝ රටවල්ලෝට අපේ බෞද්ධ රටේ බලු බෞද්ධ රටේ කොච්චර සොරකන්තිී නොන නිකමට හිතන්න දැන් විගණනය නැති අරාජායත නැති නොද පෞද්ලි කාාත නැතින විගණය නැ ඇයිවිගෙනනය කරන්නේ ඇයිවිගරනය කරන්න සොරක කරන්නේ ඇයි මිනිස්සු සොරකන් කරන්නේ තමාට වැඩි පුරෝණ හින්දා නැත්තං සොරකන් කරන්නේ තමාට වැඩිපුරට නැත්තන් තමාගේ එක් කෙනෙකුට කාටාන වැඩිපුරෝණ දැම් බලන්න කාමේ වරදවා හැසිරීමෝ දැන් ඉස්සර පැරණි කාල පින්න තුනී අපේ මිනිස්සු අපි පිළිගත්තෙ කොහොමද ආයබෝවන් කියලා දැන් අපේ ඇත්ත පිළිගන්න කොමද සිප වැලදගෙන එමනේ එහෙම සිප වැලඳගෙන පිළිගන්න කොට පෘතක්ජන වෙච්ච කෙනෙකුට තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳක් සමඟ තමන්ගේ ස්වාමියයා හැර වෙන ස්වාමියෙක් සිප වැලද ගන්න කොට නරක හැඟීමක් ඇතිවෙන්න බැරිද එහම වැන්නමේද එහෙම වනොත් තමන්ගේ බෙරිද තමන්ට තේටික හදල දෙනකොට තෑමටික හදල දෙනකොට ඇඳුම් පැළඳුම් සෝදල කරලා දෙනකොට තමන්ගේ කටයුතුවලට උදව් වෙනකොට මොක දෙවෙන්නේ අන්නර සිද්ධිය මැවිල පේනවා මැවිල පේන්න පේන්න හිතින් මොක දෙවෙන්නේ විඳවනෝ අනේ මට සම්බුලා දේවියට වගේ සපත කරන්න බෑනය කියල හිතටේනු මැතු කියල් දය සම්බුල ජාතක සම්බලා ජාතක වලග ොද සම්බුලා ජාතය කියව නර්ම හොඳ එකක්නේ සම්බුලා ජේවිය සපත කරන හැටි තමන්ගේ පතිවතය තිබිච්ට සුවිශේෂත්වය ැර කාන්තාවකට තියන විසාලම ආභරණය තමයි පතිව ති කමයිසා ගිහි කෙනකුට හිතන්න පුළුවන්නම් තමන්ගේ බිරිඳ හැර වෙන්න බිරිඳක් සමඟ වැරදි සේවනයක් කරල නෑ කියලා ඒක තමන්ගේ හිතන්න මොන්න තරන් සහනයක් ගල් දෙලට සොදාර පතිග්‍රහණය කියන කොච්චර වටන දෙද බදධාගම හරිමාගේ කරපුතා එතකොට මෙන්න මේ සොදාහර පතිග්‍රහණය නැති වෙච්චෙක් කෙනාට පංචසීලේනෑ ඇන්නේ ඒ නිසා පින්නතුන මේවා අපි ඉස්සර පැරණි අපේ සිරිත් ආයි වර්තමානය අපි ගන්නඕන්න ඒ මිනිස්සු පැරණ යි සිරිින් ජනාව නිකම්ම නෙවයි ඔය ලොකු ගම්ඹු රක්තිලා පැලන්නේ ඇයි ලංකා මිනිස්සු මෙච්චර බොරු කියන්නේ ඇත්ත වෙන්න්නටවල්ල මනිසුත් බර කියරුණ න අපිත් දෙක ඉන්න ඇත්තම කතා කරන කොච්චර අඩුවද බොරු කිය යි මනිස් බොරු කිය තමාමට වැඩිපුරු ලබාගන්නන්නේ නැතම්බපුරු කියන්න ඕන්නේ දැම් මත් පැන්සා දුං ඇටි බල දුංගටි පැගට්ටුවේම ගහරතියනෝ මේක පානය කරාම පිළිකාරෝග ඇති වෙනෝ මේ වවිධ පශ්න ඇතිවෙනවා එක මත් පැම් බෝතල්ල ලත් එහෙම සටහන් කළ දී නොනේ එතකොට එහෙම තිමුණත් අපේ ඇත්ත ය පානය කරනවා හේතුවෙයි තමාට වින්දනේ ල දයක් ලබ ැ අම් සිනෙක් මත්තැබි නත්තං දුංගටියබිවා වෙන කියෙනෙකුට විදන ලැබන කවරත් බ මාතය දුගටය බොනවා නොනට විින්දනය ලැබිෙනවා බොයි දේසකුට පැදලිස එහනම් මේ ඇත්තු කියන්න මටට අපි කොහො මසය මෙම මේ මමත්වේ නත්තාම් මමය මාගේ කියන හැඟීමෙන් අයින් වෙන්නේ මේ ඇතන් සිල්ලකින් ඕරනෙ සිිල්රකන්න මේ හැඟීමෙන් අයින්වෙන්න කෝමද අයින්වෙනිි අන්න මේකට ක්‍රම ්‍රාසියත්වය න ංගහිතාව සරල ක්‍රමයක් මේ ඇත්තන්ට යෝජනා කරා මකත්දේ ක්‍රමේ මුදිතාගුණය දියුණු කිරීම මකද මුදිතාව කියන්න පින්නතුන් අනුන්ගේ දියුණුව දැකල සතුටුවෙන ස්වභාවය දැම් බලන්න අපි මංගුවක බුදු සිරිත කියනක හරිම විශේෂයකක් පින්න. ද් රිසය කියවරන්න. බුදු හාන්ද්‍ර උදේ පාන්දර නැකිල්ල මූුණකට සෝදගෙන මූලික බුද්ධක් කෘත්තිය අවසං වුණු ගමන් මගද කලි. මහා කරුණා සමාපත්වයට සම්වැදිල බැලූ අමන් අද කාඩද උදව් කරන්නේ කියලා. පිහිට වෙන්නේ කියලා. මේ අත්ව උදේ පාන්දර නැකිල්ල මූුණකට සෝදල මූලික කටයුතුවරු රාම නිකමට හිතනෝද අදමන් කාටද උදව්වක් කරන්නේ කියලා. හිතුවත් කරන්න වැැරිද. තමන් රැකයා කරන ස්ථානයේ එෙකට අදමම් බත්මුලක් ගිහිල දෙෙන. තමන් උයන බත්තකට පුොහොම පොඩ්ඩක් වැඩි කරන එක විතර ඇතින්නේ. දුප්පත් ඉගෙනගන්න පුළුවන් දරුවකුට අපි පොතක් පතක් පෑනක් කරන්න දෙෙනු. ශිෂ්ෂවත්තයක් දෙනවා. අයිංසක සතකුට අබය දෙන්න කියලා මුදලක්ුවෙන් කරනු. පන්සල්ලට උදව් කරන්න කියලා පන්සලේ විදු ලිබිල ගෙවන්න කියලා නැත්තම් පන්සලට දාන දෙන්න කියලා අපිට මුදලක් යි කරන්න පුලා හැමදා. බෞද්ධ්‍යයකයේ ධර්ම දේශනාවකට උදායකත්වය දරන්න කියලා අපිට පුළුවන් ගහි කරන්න නේද ඒ නිසා පින්නදන අන්න මුදිතාගුණේ දියුණු කරන්න ඒ මුදිතාගුණේ දියුණු කරනකට අර මම මගේ මගේ කියන හැඟීම් ප්‍රවක්්‍රමයින් නැතිවෙන එතකොට හැම දා මුදේට මතක්ගෙනමොගක්ද අද මම කරන පින් කම මොකක්දද අද මම කකානද උදව්රන්න කොට තමන්ට බීම සිිල්රක්කිඉන්න පුොළ ඒ සිිල්රක්කම පින්නතිනි මෙලෝ වසයනුත් පරලෝ වස්සනුත් තමන්ට සැනසීමගේ අලදිනු දැක එක පැහැතිලීනේ දැ අපි අනොත් තුන්වෙනි කොඩසට භාවනාමයන් පුං්ඥ කිරියේවත්තු මෙ ඇතු භාවනා කරල තියරනෙ කොඩක් භාවනාව කියන එක පින්නතුනි අපි දන්නෝ වර්ධනය කිරීම තමයි තේරුමු නැද භාවයහි කුසල දම්මයෙහි වන්නේ තීති භාවනාව කුසල ධර්මයන්ගේ වර්ධනය තමයි භාවන ත භාවනාවෙන් වෙන්න මොකක්ද චිත්ත සමාදිය සිත එක්තැන්වීම සිත එක්තන් වෙන්නේ මොකොටද කුසලයට කුසල් සිතකට එකඟවීම තමයි භාවනාව කලකන් දේ භාවනා ප්‍රධනකොටස් දෙකයි මේ ඇතු දන්නවා සමත විපස්සන තොට සමත භාවනාවේද අපි කරන්නේ නීවරණ සමතනය කිරීම. නීවරණ කියමයක් දන්නවා කාමච්චන්ද ව්‍යාපාදමනයද. ඒවගේම තීන මිද උද්දච්ච කුච්ච විචිකිචා කියන පංච නීවරණ යට පච් කරන්න අපි ඒ භාවනාව කරන්න. ො ඒ භාවනාව කරන්න මූලිකු වශයෙන් අපි දැන ගතයුතු කරුණු කීපයක් කියන. එවට තම අපි ගන්න භාවනාව පූරුවක් කෘතතිය කියලා. භාවනාරන්න එසල හොඳට පිසුදේ. හඇදතුක් ඇැගෙන නේද බුදුන් ඇදලා ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා තමයි භාවනාව පටන්ගන්න. ඒ භාවනා කරන්න අපි යොදාගන්න ක්‍රමවලට අපි කියනවා කර්මස්ථාන කර්මස්ථාරතියනවා හතලියක් නේදම ත්තුව හරතියන්නේ දැස කසින දස අසුුව දස අනුස්සති සතර ආරුප සතරපොමණඥ ආහරේ පටික්කුලල් සංඥ චතුදදාතු වත්තන කිෙල ගන්න. දසක සින කිව පින්නොතුනි. මේදන්නන පටවී ආපෝ තේජෝවායෝ නීල පීත ලෝහිත ඕදාත ආකාසාලෝක කියල දහයයි දසානුස්සති බුදධානුසේ දම්මානුන්සේ සංගානුසේ සීලාානුසේ ජාගානුසේ දේවතා අනුස්සති කාය ගතාසති උපසමානුස්සති මරනාානුස්සති ෙන හොම කිය පෙනල යෙනවා අනුස්සරි භාවන. වගේ පින්නතු දස අසුබභ පෙන්නලතියෙන් උද්දුමාතක විනීලක බ්ග වික්කායික වික්කාායි ඉතක. චදක හත ච්චද්දක ලෝහිතක පුළොුවක අට්ට කියලා දසදාහයක් බලලා තියෙනවා එවගේම සතර ආරුප්ප කියලලා ආකාසානන්ං ජායතන විඤඥානං ජායතන ආකං චංඥාතන ඒව සං්ඥා නා සංඥායතන කියල පෙන්නල තියෙනවා මෙත්තා කරුණා මුදිිතා අප උපේක්ෂා කියල පින්නතනනි අපපම්ඥා හතරක් පෙල්ල තියෙනවා සතුතාාතු අවත්තාන කියන්නේ අපි දන්නවා මේ සෑම දෙයක්ම හැදිර තියෙන පටව්‍යආපෝතය ජෝවායෝ කියන මේවා මහා භූතරූ පොලින් හැදිත්තු බව පිළි ගනීම ඒ පෙළුවඳ කරන භාවනාවේ වගේම ආහාරේ පටික් කුල සංඥා ැනන්නේ හාරය පිළිකුල් බවම කිරීම. තො මේ භාවනා කරමස්ථාන යොදාගන්න අපි දනගතයුතු චරිතවර්ශයෙන් අපේ චරිතයට සුසු භාවනාවන කරන්න ඕනඒ චරිතවර්ශයෙන් තියෙන චරිත හයක් එඇත් අහන්නේ රාග චරිත දේශචරත මොෝ චරිත සදදාාචරත බද්ධිචර්ත විරග චරතකින් සින් තවත්න් ආ ප්‍රමේද තියනවා ඒ අනුව පින්නතුනනි රාග චරිතයකුටන්නම් සාමාන්‍යෙන් ලස්සන ටඉන්න කැමති හොඳට අඳන්න කැමති ඒක රසවදේ කරන්න කැමති පිරිමගෙනන්න කාන්තාව දිහා බලන්න කැමති කාන්තාවක් නම් පිරිමි දයා බලන්න කැවත් අ ඒම කෝ රාගච ද චතියෙ කක්මනි ගේේතිගන්න පොඩත්තගනිමේසන්ට යිනෝනේ හැමතිස්ේම පිලිඉන්නේ නේද නිදාගන්න ගත් පිළිවෙල කට නිදාගන්න ඇති හොම කියලා ඒ හමයික්ම පිස්තර කල තින විුද්ධම අගේ පින්නතු. මහ ර්තයනෙ කරට කොච්චරකුවත් අරන්න යාල පිළිගන්න කවද මෙම වෙන්න පුළුවන්දගල් ිතරතාර්ක කරන ඒ වගේ සැකයෙන් යුක්තයි මෝහ චරිතය. වගේම සද්දාා ජරතයන කර පන්සල්ටයන්න කැමති ද දෙන්න කැමති සිල්රගන්න කැමති මල් පහ පුදජාරන කැමති සදදාාන. දධ රිතියනෙක්කන යක්රනෝට හිතල මත කරන ධනයක් දෙනෝනාගක විමසාබල්ල දෙන සිල් කින කරුණත් කල්පනා කරයෙක්රනඒ කෝමෙන් විතර්ග චරිතයක් තියනෙක්කෙන අර වගේම තර්ක විතර්ග විවරයක් නැති ප්‍රශ්ට තොට ඒගේ රාග චරිතයක් තියෙනෙක්කෙනට අසුභාව දේශ චර්තයක් තිනෙකෙනනට මෛත්‍රී භාව සය වගේම මෝචරිතයක් තිෙනෙක්කෙනට අනා පානසතිය වගේ සදදාා චරිතයක් තියනෙක්කෙනනට පින්නතින බුදධානන්ස්සේ දම්මාන ුත්සේ සලානුස වගේ භාවනාව ඒ වගේම පින්නතුනි ප්‍රඥාච චර්යත්තිය නෙක්ක න මරණානුස්සති උපසමානුස්සති වගේ භාවනාවක්. ඒවගේම පන්නතුනි විතර්ග චරිතයාට ආනාපානු සතියතමයි භාවනාාවශයෙන් පෙන්න්න. දම් මේ භභාවනාව කෝ විස්තර කරන්න කාලේ මදී මේ ඇත්තන්ට මං නිකමට කෙටියෙන් කියල දෙන්නම් මෙ අතතු ඉතින් භාාවනාවශයෙන් පින්නවතු හුගේ භාවනනා කරලා තියන කසින භාවනාව හරිම පහසුව කරන්න. මේ ඇත් සින භාවනා කර තිය නොද කසින භාවනාව කඩලතිය නොද නෑනෑ කසින කියන වචනතේරුම් පින්නොතුනි සියල්ල කියන එකයි. දොරන අපිතදැ පටවි කසිනය කියලා කසින දයත්වයෙන්න්න එම කිවන පටවී ආපෝතයේ ජෝවායෝ නීල පීත ලෝහිත උදාත ආකාසා ලෝක කියලා තැන් ඔන්න පටවි කසිනය අපිට වඩන්න ඕන. ඒ පටවි කසිනය වඩන්න පින්නොතුනි අපි මොකද කරන්නේ හදාගන්න ඕන කසින මණ්ඩලයා ඒ කසින මණ්ඩලය තියෙන්න්න ඕන පින්නතුනි වියතකුත් අඟල් හතරක ප්‍රමාණය විස්කම්බයගනික ගන්න ඕනේ මේ වියතත් අඟල් හතරත් ප්‍රමාණය තම විස්කම්බේ ආන්න ඒ ප්‍රමාණේ විස්කම්බේ තියෙන වෘත්තයක් ගන්න දැන් එහෙම ෘතියක් අපිට ගන්න බැහණි හොයා ගන්න හදා ගැන්න කරදරයිනි ඒ නිසා අපිමකත කරන්නේ රබානක් අරගන්න රබන්තියනනේ රබානක් අරගෙන පින්වතුනි මේකේ අපි ගානෝ අරුණුවන් වැටි හොයා ගන්න නැති නිසා වි කරන්නන්නේ හුබස් මැටිගාර. ගාල මේක හොඳටවෙල්ල තියාගත්තම ඩැක් පින්නතුර මේක තමයි අපේ කසින මණ්ඩලය. මේ කසින මණ්ඩ උපයෝ කරෙන දැඟ කසින භාවනාව වඩන්න හදත්. ලැන් ඊත් පස මොකද කරන්නේ අර මුලිින්කුව භාවන පූරක්කෘතිය ඒකන ඇඟපත් හොඳට හෝදගෙන පිරිසුදු පහසුව ඇඳුමක් ඇඳගෙන නේද දුරකතන තියනය විසන්ධි කරලා. එවාගේම දූල පුතාල ඉන්න ඕනාෑ ඇත්තු නිදාගත්තරෙහෙම් පස්සේ නේද තමන්ට කරදර නැති විවේක වෙලාව ගන්නඕන අඩු තරමෙන් පැය භාගයක්ත් තමට එක ඉරියවුවෙන් ඉන්න පුළුවන් වෙලාවක් ගන්නඕන එමනත්ත මේ වැඩේ කරගෙන අන්න හම් බෙන්නැ පල ඉතින් දැන් එහෙමම් වෙලාවක් අරගෙන දැන් ඇති ොකද කරන්න දැ බුදුන්ඇද ලොක්කෝම රයිති වවස් පිරිචලා භාවනා කරන්න මූලික අර තුනුරුුවන්ට පෝජා කරල තමන්ගේ ජීවිතය. කර්මස්ථාන අධිෂ්ාන කරනු. අධිෂ්ටාන කරලා දැන් ඇතියි මෛත්‍රී වගේ භාවනාවක් විනාඩි පහත්දායක් කරනකොට අපේ හිත තැම්පත් වෙන්න පටන්ගන්නවා. පටන්ගත්තම දැන් ඔන්න කසින මණ්ඩලේ අරගන්න. අරගෙන දැන් අපි දැ කසින මණ්ඩලය පින්නතුනිි ළඟ තියාගෙන භාවනාව නිමිත්ත වශයෙන් කසින මන්දලේ දිහා බලාගෙන පටවී පටී පටවී පටවී කියල භාවනා කර. ඒකට අපි කියනෝ පරිකරුම නිමිත්ත කියල දන පරිකර්ම භාවනා උපචාර භාවනා අපපනා කියලා පරිකර්ම උපචාර අපපනා කියල ප්‍රධාන කරුණ තුනක් තියනව භාවනාව හල ඇතින මේ ඇතනේ පරිකර්ම කියන මූලික ස්වභාවේ මූලික කරුණු කියනක. දැං අපිට මේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන පට පට පටවී කියල භාවනා කරනකොට අන්න පරිකරර්ම නිමිත් ඇතිවෙන. ඒ නවිත ඇතිවනාාම දැන් හොඳට අපිට මේක පේන්නේ කසින පටවි කසිනය ගැන මුළු පෘතුවයමයි මට පේන්නේ කියලා අපි හිතනු ඒ හිතනකොට අපේ හිත අරමුණට ප්‍රවිෂ්ට වෙනෝ විතක් කෙල අපකට කියරු අරමුණට ප්‍රවිෂ්ට වෙන ප්‍රවිෂ්ටනාාම අපිට මොකද වෙන්න උප උගාණ විත් න ඇති කර ල ම උගාණ විති. භාවනාකරඋපයගන බල පරි කරමණ විත්ත කියයන්නේ කසිනු මන්ඩලේ දිහා බලාගෙන කරන එක උග්ගහනනි විත්ත කියානම කතතුවට උගානනි විත්ත කියයන්න පින්නතුන දැන් අපිට කසින මණ්ඩලේ තය ඉස්රාථ යාගෙන් ඇවිි දම්ම මේ භාවනා කරන්නේ ඇයි මත්දක පියාගන්න පියාගත්ත මට පේනෝ අර කසිනු මන්ඩලේ වෙන දැනකර ගත් ඒ කසින ම්ඩලේ මට මාගන පුළල එතකොට ඒකටි කිය උග්ගහන විත්ත විතක්කයට යෙදෙන කොට හොඟ දෙ නාට පින්නතුනී හරිම පහසු උග්ගහ නෙවිත් ඇති කර ගන්න. කොට විතක්කේ ඇති වනාම අරමුණට ප්‍රවිෂ්ට වනාම එයා මොකද කරන්න ඒ අරමුණේම හිත පිරිමදිනු. ඒ අරමුණේම හිත තියාගෙනින් නොවිචාර එතකොට ඇමොකද වෙන්නේ තමන්ගේ හිතදැන් අරමුණනේමයි තියෙන්නේ තොට තමන්ට බින්නතුනි ප්‍රීතිය ඇතියෙන එය ඇතු දන්නට ප්‍රීතිය කියෙනනක කනිකා පීති කුද්ධිකාපීති කනිකාපීති ඔක්කන්තිකාපීති උබ්බේ කාපීති පරනාපීති කියෙන පස්සනක් ප්‍රීතිය කියෙන ගන්නන්න පොති ඒ තත්වයට යන්න පුළුවන් අපි එච්චරට හිතන් නැතුව ප්‍රීතිය සතුට ඇතිකර ගන්න ඇතිකර ගත්තට පස්ස හිතේ ඒ ආග්‍රභාව ඇතිරු එවගේම හිත සැහැල්ලූ වෙනවා පටමජ්්‍යානය ලැබෙනවා ඒ පටමජ්‍යානය ලැබෙන කරමස්ථාන කොච රත්ති න ඔග කියවන්න වෙනවා දේද ඔගක් කියවන්න නවා පටමත්ජානය මේ කියෙපු කරමස්ථාන හතලිහෙම ලැබින්න ි පටමජානය ලැබෙන කරමස්ථාන විසි පහහියි තියෙන්නේ ඒවතමයි දම්මම් පෙන්නපු දස කසින එවගේ පෙන්වොතන දස අසුභ එවගේ මෙත්තා කරුණා මුදිතා එවගේ ආනාපාන සති කායගතා සති කියන මේ කරමස්ථාන විසිිපහෙන් විතරයි පින්නවතුන ප්‍රමත් යන ලැබේ. නැගන ප්‍රමධ්‍යානය ලබාලත් එක්ක නාමකද කරන්නේ තවදුරටත් භාව නාවයදින. යෙදරකොට එයාට පුළුවන්කම ලැබෙන ෝො පින්නතුන විතක්කේ දැන් ඕන්නෑ යාට අරමුණට එකසරයට හිත ප්‍රවිෂ්ට වෙනවා ප්‍රවිෂ්ඨ වෙනකොට යාග දැන් හිත අරමුණට යොමු වනකොට එයාට විචාර පීති සුකයකක්ගතා සහිත දුෘති අජ්‍යානය කෙනෙ ලැබේ. ඒ අරමුණට අමුතුවෙන් යොමු එන්න දෙයක් නෑ දැන් අරමුණේ නන්නේ ඒය අරමුණේම හිත පිරිමාදමින් දුතිාජ්‍යානය ලැබෙනු ඒ දුති අජ්‍යානය ලැබෙනකොට පින්නතුනී අන්නේ දුති අධ්‍යානය ලබා ගන්නත් අර කියපු කර්මස්ථාන විසි පහම බෑ ඒකටත් සසු කරමස්ථාන තවදීනු ඒ කරමස්ාන ඒක පැල්ලා තියෙන පිවතින විසිුද්ධිමමාගේ කරමස්ථාන දා හතරයි කුළන්ද ම ඇත්තන්න කියන්න මොනොදේ කරමස්ථාන කියලා ඒ කරම ස්ථාර තමයි පිින් නොතුරී දස කසින එවගේ මෙත්තා කරුණා මුදිතාව එවගේම ආනාපාන සති කියන කර්මස්ථාන දහයෙන් තමයි මෙව ලැබි. ඇද දගන්න දුෘති අජ්‍යානයට පත්තච්චෙක් කෙනාට තෘති අධ්‍යානයට වෙනකොට පීතිසුක ඒකක්ගතා කියන කරුණුතුන විතර ඇතියෙන් එයාට හරි පහසුයි ඒ තෘති අධ්‍යානයට යොමුුවෙන්. එවගේම චතුරකධ්‍යානයයක්ත් ඒ ගමම්ම වගේ ලැබෙනවා සුකේකක්ගතා සහිත චතුත්තත්්‍යානය කෙන තත්වය ඒ ලැබෙන්න්න පින්නතුනි කර්මස්ථාන දොළහකි මොනදේ කර්මස්ථාන තුලා දස කසින ආනාපාන සති ඒවගේ පි උපෙක්කා බ්‍රක්්ම විහාරය එතකොට එතන මෙත්තා කරුණා මුදිිතානෑ එතන තියන්න පින්නවතුනි උපක් බ්‍රක්්ම විහාරය විතර සාමාන්‍ය පෙල ක්‍රමේයට පින්න තුළි තමයි ම පෙන්නුවේ අභිධර්ම කරමේ නං උපෙක්කාව විශේෂයෙන් අරගෙන උපෙක්කා පංචමත්්‍යානයට යන්නත් පුළුවන් බව පෙන්න පෙළ ත්‍රපිටගේ නැත්ම් පෙළේ සඳං වෙන ක්‍රමේටට ්‍යාන හතරයි ඔය දි්‍යහාන උපදවා ගෙන ඒත්තන්ට පින්නතුනී මුකද කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනාවට යොමුවෙන්න පුළුවන්ඒ විදර්ශනාවට යොමුවෙන්න එයා භාවනාවේ එෙදෙනකොට මේ ධ්‍යාන ලබුවට පස්ස පින්නොතුන බොකද වෙන්න යාට අරමුණ හඳුනාගන්න හරී පහසුයි. පහසු උනාම දැම් මේ තැනත්තා ඊට පස්සේ විදර්ශනාවට හැරෙන්නොන්. විදර්ශනාවට හැරෙන්නේ අපි මොකෙන්ද. අනිත්‍ය මෙනෙහි කිරීම මෙ අතදන්නේ බුද්ධාගේදිනි තාව අමාරු තැනතමයි අනිත්‍ය අනිත්‍ය කියනක තේරුම් ගන්න පිින්න්නොතුනි උදය වය ලක්ෂණති. ඇතිවීමසාහ නැතිවීම තම අනිත්‍ය කියන්න තෙරනවා. එය අනිච්්‍ය නිසා තමයි අනිච්්‍ය තේරුම් ගත්ත එක්කෙනාට දුක තේරෙනවා. එන අනිත්‍ය දන්න ඇතියක් කෙන මයි දුකෙන් අල්ල ගන්න. මේ දෙකම ඒක ඇතවසය මූලික වශයෙන් පෙන්න්නනේ අත්ත කියන එකයි. ආත්මීය ලක්ෂණය අත්ත කියන එක නොදන්නකම නිසා අපි මමය මාගේ කිය අල්ලගත්තම එක දුකයි ඒ දුක අපිට වැටහෙන් නැත්තේ අනිත්‍ය නොදන්න හදා පැදිරිද. එඒය ස්තරන්න සෑහන කාලයක් ඕොඩ පින්නතුනි. ඩැන් විදර්ශනා භාවනා බොහොම ගැබුරුව එකක් බුදුහාන්දුර තෝරගත්ත ඉතාම ඉහළම කොඩස තමයි. ඒ බහවනනායි මූලි කරුන්ටෙකුම පෙන්වුවේ මේ පුන්ය කිරිය වස්තු සූත්‍රය පින්නතුනි මේ අනුගමනය කරාම ලැබෙන ප්‍රවිපාකත් විශේෂයෙන් සඳහන් කරල තියනවා. දැන් අද මේ පින්කමට මූලික දායකත්වය දරන්නේ වෛද්‍ය හේමලත්තා සේනාසේර බහත්මිය දූපුතුන් ඇතුළු කවුරු සම්බන්ධ කරගෙන ඇතු පරොත් න යිද්‍ය පාලි නාසය කර දුස්තර මහත්මයයක් මිය පරලෝගිය එතුමා ඇතුළු දෙපාර්ශවය මියගිය දෙම වපියන්ටත් මියගිය සහෝදරින්ට සහ සහෝදර ඇතුළු සහෝදරයා සහ සහෝදරිය ඇතුළු. මියගිය සියලුම ඥාතීන්ට මී පිං ලැබේවානු මෝදංවේවා. අපේ නෑෝ සුකිසූ පත්ේ වා හිතන පතන බෝධියකින් අමාමහන් නිවැනි සැනසීම උදාකරගනීවා කියල සාදු කියන්න. එගේ පෙබරවාරි දොළොස් නිදින උපන්දිනේ යෙදන චෙහාන් පුතාට සෙත් පතන්න දස්තරනන බලාපොරොත්ව වෙනවා දාහත්තරවෙන් දේනු මාස ධාතර වනිදින උපන්දිනේ යෙදෙන හේමලත්තා සේනාසේ කර මෑනිියන්ට සෙත් පතන්න පවුලේසිියලුද නාටමත් එවගේම අනිකුත් දූලා පුතාල පවුලට සම්බන්ධ වෙච්ච ේල බෑල නේද මුුණගුර ිනිබිරන්. ඇතුළ හමද නට මේේ හෝදර පිරිසවස්සයෙන් පැමණුණු. හැම දෙ නාටම සෙත් පතන්න අපේ දුස්තර සේනාසේකර නෝනා මහත්ම ඇතුළුම ඇත්තු ලාපොරොත්ව වනේ හැම දෙ නාටම තෙරුවන් සරණ රෝගිසුවයේ චිරජීවනේ දීර්ගායු සම්පත් සැලසේවා කියල සාධක්‍යාන්න්න. ඒේවාගේ මතුමිය බලාපොරොත්තුව වෙන්ෙනවා දරනාාගම කුසර දම්ම නායක හාන්දරෝ මඩිහේ පඤ්ඥාසීහ මහනායක හාාන්දුරෝ එවගේම ගංගොඩවිල්ල සෝමනායක හාන්දර ඇතුළු අප අත්තිී වදාළ සියලුම නායක හාන්දුරුවන් ටත් මිය පරලෝගිය සියලුම රණ විරුවන්ටත් පින් අනුමෝධංකරන්ට බලා පොරොත්වන ඉතින් ඒ හැම දෙ නාටමද මේ පින් ලැබේවානු මෝදංගේීවා. අපේ නෑෝ සුකිසූපත්ේවා හිතන පතන බෝධියකින් අමාමහන් නිව නිංසනසීම උදාකෘගනීවා කියල සාදු කියන්. ඒ වගේ ආභාධිතරන්න විරුවන්ටත්තිේ වගේ මියගිය ඥාතිීන් මියගේරන්න විරුවන්ටත් පින්දෙන බලා පරොත්යෙනවා තේ සෑම් පාර්ථනාවක් ෂ්ටවේ වාසේ නාසේකර දොස්තර නඕනට අත් දූ ලපුතාලටත්. පැවුණු හැමටත් අපි සෑම දෙනාටමත් සසර දුකින් එතරවීමෙන් ලබන අමාමහන්දිව න සැනසමොම ලැබීවා කියලා පර්තනා කරම්. දට පින්දෙ කා ట్టచපු මටటාදී වා නාගා හිද්දිිකා, ഞන්ත අුමෝධත්වා చරంరක්కන්තු, සාాసනం කා ටటాచපු මට්టාදී නාගා මහිද්දිిකා ഞන්ත අනු ෝදිිත්වා ిරంග ක් න්තු දේශනං කා టජ මట్්టාදී නාගා මහිදදිිකා ඥන්ත අනුමෝදිත්වා చిරంග්‍රක්కන්තු ංසදා ශු දෙනාටම තුනරුවන් සරණයි. සදැවතුනි සත්වගේ සිත් සතන් නිවාස් සනසාලමින් එයුතු මෝස් අතර මනුශාසනාව පත් අවදාල ලුගේකොඩ කංගොඩවිල පන්‍යෝධයාරාවය ගල්ල උනවට වුන පිල්ලකොඩ චෛත්‍යයාලංකාර පුරාහණ විහාරය යන උබේ මහා විහාරාතයේපදේ ළඹම ශිවි ල තිකාචාරය පෝජනීය මඩිහේසුකත සිර පින් වත්සෝමින් වහන්සේට උන්වහන්සේ මේසිදු කරන්නාපුූ බැවනි ලෝක ශාසනික මෙහෙවරයන් තවච්චිරාත්කාලයක් නිදොක්වර් නිරෝකීව ඔබාපැහැම දෙනා වෙනුවෙන් මෙයුතුම් වූ සම්බුත්ධ ශාස්තනය වෙනුවෙන් කරගෙනයාමට අවැසි කරන ශක්තිය තෛරියය නිදුක් නිරෝකී චිරජීවන සම්පත්තිය සැරසේවායි අපි ප්‍රාර්ථනා කරම් වූ. සාතුූ සාතුූ සාතුූ. යවධාර්තර පාර්ථනවත් සමගින් පූජනීය දරනාකම කුසරතම්ව්ඩාහිමි අනුස්මරණ මැතිරිපරිශ්‍රේසිට සැහැති ඔබයතකෙනවා මේ දේශනාව බිින්්්‍යවාවට පත්තිනපා. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි.